මේ මංගාව තියෙන්නේ මීට කලින් හදිසි අවස්ථා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරපු ගැසට් එක මේ තියෙන්නේ දැන් ඊයේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරපු ගැසට් එක මේ ගැසට් දෙකේ දිනේ ඇරෙන්න කිසිදු වෙනසක් නැහැ විශේෂගත කාරණාව වෙන්නේ අත්‍යවශ්‍ය සැපීම් හා සේවා සැපීම් වලට ජන ජීවිතයට හදිසි තත්ත්වයක් තියෙනවායි කියන කාරණේ පාදක කරගෙන තමයි හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ එක දෙයක් කියන්න ඕන අපි ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙසම මේ ස්ථානයේදීම මේ 4:1ට දිනත් ගැසට් පත්‍රය එළි දැක්වුවට පස්සේ අපි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා අපි එදත් කිව්වේ කිසිම ජන ජීවිතයේ හදිසි අවශ්‍යතාවයක් පැන නැගිලා නැහැ ජන ජීවිතයේ හදිසි අවස්ථාවක් තියෙනවා තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල කිරිපිටි පෝලිං වල ඒක රජයේ අකාර්යක්ෂමතාවය මත සිද්ධ වෙන එකක් ඒ ඇරෙන්න ජන ජනතාවගේ පැත්තෙන් වෙන හදිසි තත්ත්වයක් පැන නැගිලා නැහැ කියලා එතකොට එක දෙයක් කියන්න ඕනේ රටේ ජනතාවට එදා හදිසි නීතියට පස්සේ ඇඳිරි නීතියක් ආවා දැන් පොඩි කුකුසක් තියෙනවා මේ හදිසි නීතිය කියන්නේ මොකද්ද ඇඳිරි නීතිය කියන්නේ මොකද්ද කියන කාරණා එතකොට මේ හදි ඇඳිරිනි මේ හදිසි නීතියයි ඇඳිරි නීතියයි පටලවා ගන්න එපා මේ ඇවිල්ලා තියෙන හදිසි නීතිය මේ හදිසි නීතියට මේ යන උද්ඝෝෂණ රැල්ල බිඳකින් හෝ අඩු කරන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඇයි? හදිසි නීතියට පුළුවන් කමක් නැහැ. රටේ මූලික නීතිය වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටපත් කරමින් හදිසි අවස්ථා රෙගුලාසිය යටතේ නීති හදන්න. ඒක නිසා කිසිසේත්ම මේ රටේ ජනතාව ගෝඨගෝගම හරි මයිනගෝගම හරි වෙනත් ගම්වල සිටින සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවට ආණ්ඩුවට එරෙහිව කිසියම් විරෝධයක් පළ කරමින් හිටියනම් ඒ කරපු විරෝධයන් ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ 14 වෙනි වගන්තියේ විෂයපතේට වැටෙන උද්ඝෝෂණ. ඒක නිසා හදිසි අවස්ථා රෙගුලාසියකින් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියේ ඇතුළත් භාෂණීය ප්‍රකාශන නිදාස කිසිදු වෙනසකට ලක් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි? රටේ ජනාධිපතිවරයාට පුළුවන් කමක් නැහැ හදිසි අවස්ථා රෙගුලාසි මගින් ආණ්ඩුකම ව්‍යවස්ථාව අභිබවා යන නීති හදන්නත් ආණ්ඩුකම ව්‍යවස්ථාව අතීතවන්නත් කිසිදු ආකාරයක හැකියාවක් රටේ ජනාධිපතිවරයාට නැහැ. එතකොට ඒ වගේම තමයි අසීමාන්තික පහර දීම් වගේක් පාර්ලිමේන්තුව ආසන්නයේ සිද්ධ වුණායි. ඊ රාත්‍රියේදී සිද්ධ වුණා. අපි කියනවා දැන් සැකයක් තියෙනවා හදිසි අවස්ථා යටතේ පොලිස් පහර දීමක් විය හැකිද? නැත්තම් වෙනත් තත්ත්වයක් වෙනත් බලපෑමක් කළ හැකිද? නමුත් අපි කියනවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 11 වෙනි වගන්තියේ තියෙන්නේ පූරහා අමානුෂික බන්ධනයෙන් මිදීමට තියෙන අයිතිය. ඒ අයිතිය යටපත් වෙන්න හදිසි අවස්ථා රෙගුලාසි හදන්න බෑ. එතකොට ඒක නිසා හරි පැහැදිලි හදිසි නීතියට රටේ ජනතාව වෙනත් බීතියක් ඇති කරගත යුතු නැහැ. මේ තීන ප්‍රජාතන්ත්‍රීය රාමුව ඇතුලේ ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණය පොඩ්ඩක්වත් අඩු කරන්න එපයි කියලා අපි ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස ප්‍රකාශ කරනවා. ඒ වගේම මෙතෙක් පැහැදිලි කරපු කරුණු වගේම අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යම්කිසි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් සෝමරත්න මහත්තයාට යම් යම් බලපෑම් තියෙනවයි කියලා තමන්ට සිතැඟි. අපි දන්නවා පහළ අධිකරණයේ විනිශ්චයකාරවරුන් නිර්භීතව එඩිතරව ඒ නීත්‍යානුකූල රාමුව ඇතුලේ කටයුතු කරමින් තියෙනවා. ඒ ශක්තිය ලැබිලා තින්නේ අත්‍යවශ්‍යම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගේ අපක්ෂපාතී භාවය නිසා. හැබැයි ඒකට ඍජුච්ච ආණ්ඩුවේ ඇතැම් උදවිය අපට ආරංචියක් තියෙනවා සැලසුමක් තියෙනවායි කියලා තමන්ට සිතැඟි අයෙක්ව මේ තනතුරට පත් කරගන්න. ඉතින් අර චන්දිමා විජේ බණ්ඩාර මහත්මියට ශානිමා විජේ බණ්ඩාර මහත්මියට යම් අකටයුත්තක් සිද්ධ වූ බව ඒ අධිකරණ සේවා අධිකරණ නිලධාරිවරුන්ගේ සංගමයම ප්‍රකාශ කරා වගේම
මෙතනත් අපි රටේ බලධාරීන්ට කියනවා අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට කිසිදු ආකාරයක බලපෑමක් කරන්න එපා මොකද ඒක අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් කියලා. ඒ වගේම තමයි අවසාන වශයෙන් මේ අත්අඩ මේ සාධාරණ ලෙස අත්අඩංගුවට ගන්නා අරගලකරුවන් පොලිසිය පුරුදු වෙලා ඉන්නවා දවල් කාලේ නැතුව රාත්‍රී කාලේ විනිශ්චය මැදිරිය වලට රැගෙන යන. අපි දන්නවා අනුරාධ නැමැති සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයව මෙතන ඉන්න නීති මහතුරු ඔක්කොම හිටියා. පාන්දර දෙකමාරයි විනිශ්චයකාර නිල මැදිරියට ගෙනියනකොට මොන අපරාධයක් කරාද? මොකද්ද පාන්දර දෙකමාර වෙනකන් ඔහුව රඳවා ගැනීමට තිබෙන හේතුවත් දවල් කාලයක ඉදිරිපත් නොකිරීමට හේතුවත් නෑ. මේ නීතිච්ච මැදිහත් වීම වළක්වලා තමන්ට ඕනෑ විදිහට කටයුතු කරගන්න පුළුවන් කියන හැකියාවෙන් තියෙන විශ්වාසය තමයි මේ මේක තුල තියෙන්නේ. ඒකින්ද අපි ඉල්ලීමක් කරනවා පොලිසියට, පොලිස් ප්‍රතිවරයාට රෙගුලේෂන් එකක් හැටියට මැත්වශයෙන්ම පුළුවන් නම් යොමු කරන්න. මෙද්දා අපිට නීතිඥ මැදිහත් වීමක් දින සාධාරණ කාලයේ ඇතුලේ දවල් කාලයේ ඇතුළත චුදිතේක්ව විවෘත අධිකරණයට ඉදිරිපත් කරන්නයි කියන ඉල්ලීම. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ මේ හදිසි අවස්ථා රෙගුලාසි දැම්මට අපිට හම්බ වෙන්නේ නැහැ. තෙල් පොලි මේ මිනිස්සු දුක් විඳින එකට උත්තර ඇවිල්ලා තියෙනවද? හදිසි අවස්ථා රෙගුලාසි දැම්මයි කියලා කිරිපිටි පොලිම දැන් නැති වෙලා තියෙනවද? ගෑස් පොලිම නැති වෙලා තියෙනවද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් අඩු වෙලා තියෙනවද? ඒකින්ද පය බරවායට පිටිකර බෙහෙත් බඳිනාසේ අපට ප්‍රශ්නයට ඇත්ත උත්තරේ දෙන්නේ නැතුව හදිසි නීතියනොයි ඇඳිරි නීතියනොයි පාර්ලිමේන්තුව කල් දාලා විවිධ වැඩ කළා උත්සාහ කරනවා නම් මේ ඇත්ත ප්‍රශ්නේ වහන්න කවදාකවත් ඒක හරියන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස අපි මේ කාරණාව අවධාරණයට ලක් කරනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ කටයුතු කරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමු. ඒ ඊට අදාළ මැදිහත් වීම සිද්ධ කරමුයි කියන එක. ජනතා අරගලයට ජය වේවා.